කොදව කණ්ඩායම් බිහිකරපු වේගපන්දයවන් අතර අතිශය බිහිසුණු ගණයට ඇතුළත් නොවුනත් ඊයන් බිෂොප් කියන්නේ කොදව කණ්ඩායම බිහිකරපු දක්ෂ පන්දයවන්නේ. ටෙස්ට් කඩුලු 160කුත් එක් දින කඩුලු 118කුත් දවාගත්ත බිෂොප් පසු කාලික දක්ෂ ක්‍රිකට් විචාරකයෙක් විදිහට ලොකු ප්‍රසිද්ධියක් ලැබුවා. ගැඹුරු කටහඬක් ඔහුට මාවේනික විචාරක ශෛලියක් නිසා බිෂොප් ගැන නොදන්නා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නැති තරම්. මේ බිෂොප් කොදව ශ්‍රී ලංකා තරගාවලියේ විස්තර විචාරක කුටියේ ඉඳලා ශ්‍රී ලංකා කණ්ඩායම ගැන හරි අපූරු කතාවක් කිව්වා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහට යන්න පුළුවන් තරුණයන් රැසක එකතුවක් කියලා තමයි බිෂොප් කිව්වේ. ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්නවා. අපි කුසල් මෙන්ඩිස් ගැන කතා කළොත් ඔහු එඩිතර තරුණ ක්‍රීඩකයෙක්. ඔහු තාක්ෂණික කොතරම් පුහුසුද්ද කියන එක ගැන මම අපේ කොදිව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සමගම කතා කළා. ඔහුට ලොකු ගමනක් යා හැකි බව පේන්න තියෙනවා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් හොඳ තාක්ෂණයක් තියෙන සටන්කාමී ප්‍රතිකරුවෙක්. කුසල් පෙරේරා වැනි ආක්‍රමණශීලී ප්‍රතිකරුවනුත් ශ්‍රී ලංකා පිලේ ඉන්නවා. ඒ වගේම ආක්‍රමණශීලී ප්‍රතිකරුවෙක් තමයි නිරෝෂන් දික්වැල්ල. මේ වගේ තනතිරු වල ඔවුන් ක්‍රීඩා කිරීමෙන් තවත් හැකියාව වර්ධනය වෙනවා. ඒක මේ ක්‍රීඩකයන්ව කලමනාකරණය කළ යුතුයි. වේගපන්දයවන්නෙක් විදිහට වැඩදාපු බිෂොප් කොදෙව් ශ්‍රී ලංකා තරගාවලියේ වැඩපෙන්නපු අපේ වේගපන්දයවන්නු ගැනත් තමන්ගේ අදහස කියලා තිබුණා. බබඩෝස් තනතිරුව තමයි මම මෑත කාලේ දැකපු වේගවත්ම තනතිරුව. අපි දැක්ක ලහිරු කුමාර ඒ තනතිරුවේදී පන්දයවන දක්ෂතාව. ඔහුට ශ්‍රී ලංකාවේදී මේ වගේ තනතිරුවක් ලැබුණොත් තවත් උනන්දුව වැඩි වේ. ඔහු නිතරම පැයට කිලෝමීටර 140ට වැඩි වේගයෙන් පන්දයවනවා. ඒ වගේම අසිත ප්‍රනාන්දුත් හොඳ අනාගතයක් තියෙන පන්දයවන්නෙක් බව තේරෙනවා. දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවට සිටින තවත් හොඳ වේග පන්දයවන්නෙක්. මේ ක්‍රීඩකයන්ව තව දියුණු කළ හැකි මට්ටමකට ගන්න පුළුවන් බව පේන්න තියෙනවා. ඒ වගේම මේ පන්දයවන්නන්වත් හොඳට කලමනාකරණය කළ යුතුයි. 1997 ශ්‍රී ලංකාව කොදිව් දේශයේ සංචාරය කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රතිකරුව ටෙස්ට් තරඟවල බිෂොප්ගේ පන්දුවලට පන්දුආරයකට ලකුණු 4.5කට වැඩි ගන්න සමත් වුණා. ඒ තරඟාවලියේ කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණු ලාභය වුණේ සනත් අරවින්දත් තරඟාවලියේ වැඩ පෙන්වන්න සමත් වුණා. මේ තරඟාවලිය ගැන බිෂොප් මතක් කළේ මේ විදිහට. 1997 සාන්ත වින්සන්ට් වල පැවති ටෙස්ට් තරඟයේදී මට පන්දුයවන්න අමාරු වුණු ප්‍රතිකරුව තමයි අරවින්ද ද සිල්වා. එදා ඔහු විශේෂ ප්‍රතිකරුවෙක් බව මට හිතුණා. ශ්‍රී ලංකාවත් එක්ක ක්‍රීඩා කළ තරඟ දෙකේදීම මට අරවින්ද වගේම සනත් ජයසූරියත් එල්ල කළ අයේ පහරවලුත් මතකයි. මුරලිදරනුත් එක්ක සුදු පන්දුයෙන් වගේම රතු පන්දුයෙනුත් මම ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් එදා සිටි කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගත්තාම කණ්ඩායම් දෙකේම මේ ගිවින්නේ සංක්‍රාන්තික සමයක්. මේ විදිහ සුපිරි ක්‍රීඩකයෝ ගැන මතක් කරපු බිෂොප් කියලා තිබුණේ කොදෙව් ක්‍රිකට් හදන්න නම් මුදල් ගැනම හිතන්නේ නැති ක්‍රීඩකයෝ කොදෙව් ක්‍රිකට් වලට එන්න ඕන කියලා. දිනපතා මේ වීඩියෝ බලන්න ඔබ අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් තොරතුරු සපරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.